මම අනුහස් ඇස් දෙක පියාගෙනත් පාඩම් කරන උගන්නන ලංකාවේ අංක 1 YouTube short note වැඩසටහනට ඔබ ආද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් යාළුවනේ අද මම අපේ ඉතිහාසයේ දෙවනි පාඩම පටන් ගන්නවා. මේ පාඩමේ නම තමයි මහනුවර රාජධානිය. එහෙනම් අපි වැඩි වෙලා ගන්න නැතුව වීඩියෝ එකට යමු. 15 වන සියවස අගභාගයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ සෙන්කඩගල් නගරයේ කේන්ද්‍ර කොටගෙන මහනුවර රාජධානිය බිහි විය. 16 වන සියවසේ සිට මෙරට මුහුදුබඩ ප්‍රදේශවල බලය පතරවාගෙන සිටි පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි යන යුරෝපීයන්ගෙන් එල්ල වූ තර්ජනවලට මුහුණ දෙමින් ක්‍රිස්තු වර්ෂ 1815 වන තෙක් මෙරට ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට එම රාජධානියට හැකියාව ලැබුණේ. ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය වන මහනුවර රාජධානිය ආරම්භය එහි සිටි කැපිපෙන රජවරුන් ආර්ථික රටාව ආගම හා සමාජය වාස්තු විද්‍යාව හා කලා ශිල්ප ආදියද පිළිබඳ මෙම පරිච්ඡේදයේදී ඔබ අවධානය යොමු කරේ. මහනුවර රාජධානිය හැදින්වෙන වෙනත් නම් මොනවාද? සෙන්කඩගලපුරය, කන්ද උඩරට, උඩරට රාජධානිය, කන්දෙනුවර. මහනුවර නගරයට ආරක්ෂාව ලැබෙන ස්වභාවික පිහිටීම් මොනවාද? මහවැලි ගඟ, හන්තාන කඳුවැටිය, උඩවත්ත කඳුවැටිය. එයට තවදුරටත් ආරක්ෂාව ලැබුණු දුර්ග මාර්ග මොනවාද? බලන හුන්නස්කිරිය. උඩරට රාජධානිය කෝට්ටේ පාලන බලයෙන් නිදහස් කරගෙන සෙන්කඩගල් නගරය මුල් කර ගනිමින් වෙනම රාජධානියක් පිහිටුව රැතුමා කවුද? සේනා සම්මත වික්‍රමබාහු නම් ප්‍රභූවරයෙක්. සේනා සම්මත වික්‍රමබාහු රජුගෙන් පසුව රාජ්‍යත්වයට පත් වූයේ කවුද? ඔහුගේ පුතෙකු ලෙස සැලකෙන ජයවීර බණ්ඩාර. ජයවීර රැතුමාගේ කාලයේදී කෝට්ටේ රාජධානිය කොටස් තුනකට බෙදිණි. ඒ මොනවාද? කෝට්ටේ, සීතාවක සහ රයිගම. උඩරට පාලකයා වූ ජයවීර බණ්ඩාර රජුගෙන් පසු උඩරට පාලකයා බවට පත් වූයේ කවුද? ඔහුගේ පුතෙකු වන කරලියද්දේ බණ්ඩාර. උඩරට පාලකයා වූ කරලියද්දේ බණ්ඩාරට උඩරට බලය අහිමි වූයේ ඇයි? කරලියද්දේ බණ්ඩාරට උඩරට බලය ලැබීම ගැන සීතාවක පාලකයෝ අසතුටින් පසුවූහ. සීතාවකින් තමන්ට එල් වූ තර්ජන නිසා කරලියද්දේ බණ්ඩාර රැතුමා පෘතුගීසීන්ට හිතවත් විය. තම පාලකයා විදේශ ජාතියත් සමග හිතවත්ව එම සංස්කෘතිය පිළිගනිමින් කටයුතු කිරීම උඩරට ප්‍රභූවරු කලකිරුණහ. මේ නිසා උඩරට ප්‍රභූවරයෙකු වූ වීරසුන්දර බණ්ඩාර සීතාවක පාලකයා වන පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට ආධාර කළේය. රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ විට එයට මුහුණ දීම නොහැකි වූ කරලියද්දේ බණ්ඩාර රජ තම පවුල සමග මන්නාරමට පලා ගියේය. කරලියද්දේ බණ්ඩාර ඇතුළු රජ පවුල මන්නාරමට පලා ගොස් පෘතුගීසීන් රැකවරණය ලබාගත් පසුව ඔහුගේ දුව හා බෑනා සිදු කළේ කුමක්ද? කරලියද්දේ රජුගේ දියණිය වූ කුසුමාසන දේවිය, දෝන කතරේනා නමින්ද බෑනා වූ යමසිංහ බණ්ඩාර, දොන් පිලිප් නමින්ද පෘතුගීසීන් විසින් බෞතිස්ම ලැබූහ. රාජසිංහ රජු හා වීරසුන්දර බණ්ඩාර නම් ප්‍රභූවරයා අතර ඇති වූ මතභේදයෙන් පසුව සිදු වූයේ කුමක්ද? ක්‍රිස්තු වර්ෂ 1580 දී පමණ උඩරට රාජ්‍ය යටත් කරගත් පළමුවන රාජසිංහ රජතුමා සීතාවක සිට උඩරට පාලනය කළේය. වැඩි කල යාමට පෙර සීතාවක රාජසිංහ රජු හා ඉහත කී වීරසුන්දර බණ්ඩාර අතර මතභේදයක් ඇති විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සීතාවක රාජසිංහ රජතුමන් විසින් වීරසුන්දර බණ්ඩාරව මරවන ලදී. තම පියාගේ මරණයත් සමග වීරසුන්දර බණ්ඩාරගේ පුතා වූ කොණප්පු බණ්ඩාර ජීවිත ආරක්ෂා පත පෘතුගීසීන් වෙතට පලා ගියේය. දොන් ජුවන් නමින් පෘතුගීසීන් වෙතින් බෞතිස්ම ලැබූ එතුමා පෘතුගීසීන්ට හිතවත්ව කටයුතු කළේය. ක්‍රිස්තු වර්ෂ 1592 දී
කොණප්ප බණ්ඩාර කුමරා පළමුවන විමලදම්ම සූර්යයා නමින් උඩරට රජවීම උඩරට රාජධානි ඉතිහාසයේ ඉතා වැදගත් සිදුවීමකි. එසේ හැඳින්වෙන්නේ යයි. එතුමා වලයට පත්වීම නිසා උඩරට රාජධානියේහි මෘතකීසි ගති පාලනයක් ඇතිවීම වැළැක්වුණේ. උඩරට කැපී පෙනු රජවරු පළමුවන විමලදම්ම සූර්ය රජතුමා බලයට පත් වූයේ කෙසේද? සීතාවක රාජසිංහ රජු උඩරට රජු වශයෙන් සිටි අවදියේදී ශිව ආගම වැළඳගෙන ඇතැම් බෞද්ධ භික්ෂූන් එරෙහිව කටයුතු කළේය. මේ නිසා උඩරට ප්‍රභූවරුන් තුළද රාජසිංහ රජු කෙරෙහි කලකිරීමක් ඇතිවිය. එම තත්ත්වය ප්‍රයෝජනයට ගත් පෘතුගීසීහු උඩරට තමන්ට ගති පාලනයක් පිහිටුවීමට උත්සාහ කළහ. පෘතුගීසීහු තම රැකවන්නේ ලබා සිටි කරලියද්දේ බණ්ඩාරගේ බෑනා වූ යමසිංහ බණ්ඩාර උඩරටට යවා රජකමට පත් කළේය. යමසිංහ බණ්ඩාරගේ ආරක්ෂා පිණිස කොණප්ප බණ්ඩාර කුමරුන්ද පෘතුගීසීන් විසින් උඩරටට යවන ලදී. යමසිංහ බණ්ඩාර කෙටි කාලයකින් මිය ගියේය. මේ නිසා පෘතුගීසීහු යමසිංහ බණ්ඩාරගේ ලාබාල පුත් කුමරෙකු උඩරට සිංහාසනය තබා උඩරට රූකඩ පාලනය ගෙන යාමට උත්සාහ කළහ. මේ අවස්ථාවේදී ඉදිරියට පැමිණි කොණප්ප බණ්ඩාර පෘතුගීසීන්ට එරෙහිව කටයුතු කරමින් උඩරට බලය අල්ලා ගත්තේය. විමලධර්ම සූරි රජුගේ වැදගත්කම. පළමුවන විමලධර්ම සූරි රජතුමා උඩරට රජු වශයෙන් කොපමණ කල් කටයුතු කළේද? ක්‍රිස්තු වර්ෂ 1592 සිට 1604 දක්වා කාලය. පළමුවන විමලධර්ම සූරි රජතුමා උඩරට රජු ලෙස බලයට පත්වන විට උඩරට සිංහාසනයට නීත්‍යානුකූල උරුමයක් නොතිබුණේ. මේ නිසා සිදු කළේ කුමක්ද? කල්ලියද්දේ බණ්ඩාරගේ දියණියකු වූ කුසුමාසන දේවිය නැත්නම් දෝන කතරිනා කුමරිය විවාහ කර ගනිමින් හේතෙම තම නීත්‍යානුකූල උරුමය තහවුරු කරගත්තේය. විමලධර්ම සූරි රජතුමා සීතාවක බලපෑමෙන් උඩරට රාජධානිය නිදහස් කරගත්තේ කෙසේද? සීතාවක රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කළ අවස්ථාවේ විමලධර්ම සූරිය රජතුමා ඔහුව පරාජයට පත් කිරීම මගින් පෘතුගීසි බලයට එරෙහිව කටයුතු කිරීම සඳහා විමලධර්ම සූරිය රජතුමා මේ වූ ප්‍රබල සටන් මොනවාද? ක්‍රිස්තු වර්ෂ 1594 දී දන්තුරේ සටන, ක්‍රිස්තු වර්ෂ 1602 දී බලන සටන. විමලධර්ම සූරිය රජතුමා බුදුදහම නගා සිටීමට පියවර රැසක් අනුගමන කළේය. ඒ මොනවාද? බුරුමෙන් උපසම්පදාව ගෙන ඒම, ලංකා තිලකය, ගඩලාදෙණිය වැනි විහාර අලුත්තඩිය කිරීම, ආරක්ෂා සඳහා දෙල්ගම විහාරයේ කුරහන් ගලක සගවා තිබූ දළදාව උඩරටට වැඩමව තැන්පත් කරවීය. ආරක්ෂා සඳහා දන්ත දළදාව සගවා තිබුවේ කොහේද? කුමක් තුලද? දෙල්ගම විහාරේ කුරහන් ගලක් තුල. පළමුවන විමලධර්ම සූරිය රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූයේ කවුද? ඔහුගේ ඥාති සහෝදරයෙකු සෙනරත් රජතුමා. සෙනරත් රජතුමා කොපමණ කාලක් උඩරට පාලනය කළාද? ක්‍රිස්තු වර්ෂ 1604 සිට ක්‍රිස්තු වර්ෂ 1635 දක්වා කාලයේ. සෙනරත් රජු සටනට වඩා සාමකාමීත්වය අගය කළ අයකි. මේ නිසා එතුමා සිදු කළේ කුමක්ද? වර්ෂ 1617 දී පෘතුගීසීන් සමග සාමගීසමක් ඇතිකර ගැනීමට සෙනරත් රජතුමා කටයුතු කළේය. එහෙත් සෙනරත් රජුගේ කාලයේදීම පෘතුගීසීන් විශාල සේනාවක් සමග පැමිණ ඌව ප්‍රදේශය ආක්‍රමණය කළේය. එම සටනේ පෘතුගීසි හමුදා මෙහෙයුවේ කවුද? කපිතාන් ජෙනරල් කොන්ස්ටන්ටිනෝ ද සා. එම සටන උඩරට හමුදා මෙහෙයුවේ කවුද? සෙනරත් රජුගේ පුතා වූ මහා අස්ථාන කුමරු. මෙම සටන ඇති වූයේ කොහේද? රන්දෙනිවලදීය. මෙම දෙපාර්ශවය අතර ඇති වූ ප්‍රබල සටනේදී සිදු වූයේ කුමක්ද? මෙම සටනින් පෘතුගීසීන්ට අන්ත පරාජයක් අත්විය. දෙවන රාජසිංහ රජතුමා ක්‍රිස්තු වර්ෂ 1635 සිට ක්‍රිස්තු වර්ෂ 1687 දක්වා. සෙනරත් රජුගෙන් පසු රාජ්‍යත්වයට පත් වූයේ කවුද?
महा अस्थान कुमार हेवत देवन राज सिंह रेतुमा देवन राज सिंह रेतुमा के प्रबल अधिष्ठान कुमकत पुर्तगीसी मेट नेरपादमीम पुर्तगीसी पलवाहर सदा लंदे सिंह सहाय लागनीम क्रियाकल रेतुमा ए अनु सिधुकल कुमकत एकदा साहस्य तिस्सट वर्षे लंदेसिन अत्र गिवसुमक अतिकर गनीम देपार्शवे पुर्तगीसिंड एरिह प्रहारक एल्लकरंडदि ए कुमन वसरेदीद क्रिस्तुवर्ष एकदा साहस्य पनास अटेदी पुर्तगीसिन निरपाहरीम मगिन समस्त दिवेनेम रजुवीमे अरमुनक तिबुनद ए असार्थक ऊयेयै पुर्तगीसिनगन अत्पात करगत प्रदेश लंदेसिन तमन यटते तबागत निसा एम अरमुन इटुकरगत नहकिबिय एहेत एक पुर्तगीसी यटते तिबु प्रदेश रसक उडरटट एकतुकर गनीमट मे रजुट हकिबिय देवन राजसिंह रजुगे कालेदी एनम एक दासायसे तीस अट वर्षेदी विशाल पुर्तगीसी हमदावक उडरट आक्रमण कलेय एम सरण मेहयुये कौद दियोगुद मेलोनम पुर्तगीसी कपितान जनरल वरयाय एम सटन सिदुये कोहेदीद गन्नुरुव वेलेदीय एही प्रतिपाले हुए कुमक्त देवन राजसिंह राजुगे हमुदाव आक्रमिक हमुदा वटकोट प्रबल प्रहार केल्ल कलह मे सटनिंद पुर्तगीसीन अंत पराजयट पत्तु अतर राजसिंह रत्तुमा जय लभिय उड्रट राजधानी इतिहास दीर्घकाल पालन कट्यूत मेहयू रैतुमा कौद देवन राज सिंह रैतुमा वसर पनस देखक देवन राज सिंह रैतुमागन पासु राज्य तेरे पातु ये कौद ओहुगे पुत्र यावन देवन विमल धर्म सूर्य कुमरुए उड्रट राज्य कामट पातु मेतुमा बहु सामकामी पालकी वशेन कट्यूत कलेय एतुमागे राज्य पालने कपमनद क्रिस्तुवर्ष एकदा सहस्य असुहत सिट क्रिस्तुवर्ष एकदा सत्स्य हत दक्वा अहुगे कैबिपेन लक्षण कुमकद पहतरार प्रदेश सिटी लंदेसिन समग सुहदत्व खट्युत किरीम देवन विमल धर्म सूर्य राजु बुद्ध शासन वेनुन कल सेवाव कुमकद बुरुमयन उपसंपदाव गेन्वा उड्रट उपसंपदाव पिहिटविय दलदा मालिगा प्रतिसंस्करण कल भाव दक्वे देवन विमल धर्म सूर्य रजुगेन पासु राज्यत्तेट पत्तुये कौद एतुमागे पुत श्री वीर पराक्रम नरेंद्र सिंह रेतुमा श्री वीर पराक्रम नरेंद्र सिंह रेतुमागे राज्य काले कोपमनद क्रिस्तुवर्ष एकदा सात्सिय हाते सेट क्रिस्तुवर्ष एकदा सात्सिय तीस नवे दक्वा कालेदी श्री वीर पराक्रम नरेंद्र सिंह रेतुमा असार्थक पालके कुलेस हदिन वेन्ने मेरे रत्तुमागे खाले प्रभु पांतिये बाले वर्धने विय मेम रत्तुमाद इंडियान कुमारिकावक विवाह करगेन सिटिया तर एम विवाहेन रजकमट उर्म पुजकु लेवी नतिबुनी एही प्रतिपालयक वशेन नायककार वंशके उड्रट बालेट प्रमिनेह श्री वीर पराक्रम नरसिंह रत्तुमागेन पासु राज्यत्वेर पत्तुये कौद श्री विजय राजसिंह रत्तुमा एतुमागे पालन काल कोपमनद क्रिस्तुवर्ष एकदा सात्सिय तीस नवे सिट क्रिस्तुवर्ष एकदा सात्सिय हतले सत दक्वा काले उड्रट राज्य बलेट पत पालमु नायाकार वंशक रत्तुमा खाउद श्री विजय राज सिंह रत्तुमा ओहुट राजात्वे हिमिवीमट तिब्बु नयकम कुमक्द श्री वीर पराक्रम नरेंद्र सिंह रत्तुमागेन विवाहेन रजकमट उर्म पुतेकु लबी नतिबुनु बैविन ओहु वीर पराक्रम नरेंद्र सिंह रजुगे नायकार बिसवगे सहोदरे वीम हेतु कोटगेन राज्यत्वे हिमिविय श्री विजय राज सिंह रजुगेन पासु रत्तुमा उये कौद कीर्ति श्री राज सिंह रत्तुमा पाडवे मिलंग कोटस देवन वीडियो साकाच्या करनवा कीर्ति श्री राज सिंह रत्तुमा गेन मिं इदिरेटत अपिए वीडियो गेन इगेन करनवा एह नंगा पी ए दिवनी वीडियो के नाम में।